සහෝදර සහෝදරියනි, ඔබට කියන්නට පුළුවන් ඇයි මේ ලෝකේ අපිට මෙච්චර පීඩාවල් වේදනාව? දෙවියන් වහන්සේට ලඟ වෙන්න ඇයි අපිට මේ තරම් දුක් වේදනා වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? ජේසුස් වහන්සේ පේදුරු, ජෝම්, ජාකොබ් යන උන්වහන්සේගේ ශ්‍රාවකයින්ව කඳු මුදුනට ගෙන යනවා. එහිදී උන්වහන්සේගේ මුහුණ අන්වෙසක් බවට පත් වෙනවා. වස්ත්‍ර ධවල දීප්තියෙන් බැබලෙනවා. කොටින්ම කියනවා නම් උන්වහන්සේ ස්වර්ගීය ස්වරූපය, ස්වභාවය තමන්ගේ ගෝලයන්ට පෙන්නුම් කළා. අදර දරුවෙනි, ඇයි එහෙම උන්වහන්සේ කළේ? උන්වහන්සේ දන්නවා තව දවස් කිහිපයකින් උන්වහන්සේගේ ගෝලයෝ අධෛර්යයට පත් වෙනවා. ජේසුස් වහන්සේ ලබන දුක් පීඩා වේදනා තුල, ලබන කසපහර තුල, උන්වහන්සේ ගලන රුධිරය තුල, උන්වහන්සේගේ මරණය තුල මේ ගෝලයන් අධෛර්යයට පත් වෙන්න පුළුවන්. හැබැයි ජේසුස් වහන්සේ ඔවුන්ට පෙන්නනවා මහිමාන්විත ජීවිතයක් තිබෙන බව. මේ ලෝකයේ තිබෙන දුක් ගැහැට වේදනාවන් අප ලබන්නට යන මහිමාන්විත ජීවිත සම්බන්ධයෙන් සසදන්නවත් බැහැ කියලා පාවුලුතුමා කියනවා. සාදර දරුවෙනි, තාවකාලික ලෝකික ජීවත් වන අපට මේ ලෝකයේ විවිධ ප්‍රශ්න, කරදර, වේදනා තිබුණත් අපි ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු. මක් නිසාද? ඔබ මට අපි සියලු දෙනාටම මහිමාන්විත ජීවිතයක් තිබෙනවා. මහිමාන්විත ජීවිතය, අන්නේ ජීවිතය අත්පත් කරගන්නට උත්සාහ කරමු.